ශාලා ැමි පෑැගත් රෑහඳම දාගෙන නානකාමරයෙන් පිටතරාවේ එත් සමඟ. විමුති හැරුණේ වර්ෂා නානකාමරේ දුගට සිටම් බලාගෙන උන්නය. හදිස්සීම කාරේ පැතිෙරග මුදු ඉලවුන් සුවහඳත් යුතියගගේ දෑස්සලූ නැවම් බවත් හදවත්තුළ පොපීමෙන් පවතින් රැසබර බවත් එකට එකක මදදුස්්‍යයමය එදා මනමාලයෝගගේ හදවතති ඇතිවෙන ආකාරය හැඟීමක් විමුත් ඉතු ඇති කළේ. පර්ෂාකාමරටාවේ සීතල් දරග නොෙකව දල් පපපුර දෑතම සිරකරගෙනෙවුමින්. ීතලින් හිරිවටියගේ යුතයගේ ලැමවලුත් උණුසමක් ඉලන්නක් මෙ ඉහට ඇසවීති වුණ. ඔහුට කතා කරගන්නට පවා නොහැකිවේ මේ රාත්‍රිය, අඳුරුවය කලෝරය, සීතලය බාදා කරන්නට කිස්සයොකු නඇත එත්තෝ ඉන්තුරන් අසාමාන්‍ය ලෙස දමනය කරගත්ය. එන්න බබා විම්මුත් යට කවුලු ළඟනම කතාගලේ ඇ නැතු බීමට බරකරගෙන හෝ අදරට ගියායි. අම් මේ තියන සුවඳ ගාන්නද ටිකා මුණවාදේ මන්දන්න අඇ එකක්ිනෙක්නෙ මට ගෙනත් දුන්නේ මම නැතුවවෙති කාදද ඇයි දවසක් ගෙනාවයි එMC එකට ගියයි කියලා චටි ෆර්ෆියුම් එකක් ඒ කොච්චර කල්ද තාම එක තියෙනවාද මං රැෑට ඇබිත්තක් මෙතන ගා ගන්නවා රෑම සොඳයි ඇ කීව රෑදුමින් වෙසනු පපෝට අත ායි කෝබලන්න ඌ පාත්්‍යයගේ පපු ඉම්බයේ ඕට අවශය විලෝුන්ගල සොඳු සොෑැන නොයි ීතර කම්මුල්ොල්ට ඒ බියවිරුල් රස්නය දනවන්නට. හ ඕනරදර පොෝට මුුණ තබා සුමඳ වැලවේ ඇගේ පිියරුතුඩ හෝගේ කම්මුොල්ොල්ල පැටලෙද අයම හොද සිනිනාස්සුන්ය. අර විමුත්ත පෙන්නේ පිදුෘතාගල කන්දය උඩය මොකත්තේ රූප අනිකුලුන ලංකායි ඔොසම තැන. විමුත ඇව තව වතර තාගෙන කන්දය දෙෙස බලා උන්නේේ. හෝගේ වතේ රස්නය හෙම ඇගේ පිටට දැන්නන්නේේ. එච්චරට සීතලක් නෑනේ දයියේ අපි එලියටයංක් කාර්්නක පහල් ලස්සනෑ. යම් පිටදර අන්න ප්‍රම් විමුත්තිේ ඇඳ මතවෝ බ්ලන්කට් අතර ගත්තේ. බබාට එලිය සීතලයි අන හෝ කොතරන් තමාගෙන සිතනවාද අප තිබේ එන ගමන් ටවුමෙන්් චර්සි දෙක කරගන්න වශා කීවායි අනි දවසේ ජර්සි අර්ගෙනෙමකු දවස් දෙකතුනා ඉඳල යන්න ඔ යටසිම් බලා කීවේ ඇය තොල්පට තොදකර ගත්තායි. ස් දින කියට විතරදාන්නද ්ල ළලමනාකරු ගරසුරෝ පැමණි කිීවේ. රෑ දොලාට විතර විමුත්ති කියදේ වශාවට සෙමෙන් පහරක් ගැසු අය. නෝ පොබ්ලම්ස එන්ජෝව හනිමෝන්. කළමනාකරුවගේ කතාම වශාගේ පපෝ සිරවයේ දෙවිය එනෙ මේ ඇත්තර මදු සමි වූවානම් සේවීනම් මේ හාසට තරු තෝනා නැත සඳුත් තෝන නැත. මිදදුල සමන්මල් සුවන්දේ සීතල්ල සමන්මල් පිපිෙනෝ ඇයයි සිටීමත් කුතුමේ. එන්න. රකඩා සලදම විමුත්තයාගේ අති අල්ලා ගත්තේ. ඒ හෝගේ දෑත්තල පැටලිනිට බලාවන්නා මෙෙන් හදස්සිම් පැට්ලිනි අධධෙකටම රස්්නයක් දැන්න ඉන් පස්වුය. ෆයිනස් ගස්සෑයකින් වටකර කඳුකර තුෘුණ විශේෂයකින් කාපඩ්දම කානෂන් ජර්බරස් හා නමනුදන්නා තවත් කඳුකර මල්ගසින් හැඩකරතිබූ උද්‍යානයට ඇතුල්ලිියයුත්තේ කවාකාර දෑසමන් මල්ලා ආරෝක්වා කැටිනිි නරෙල්ලි ආසා දෑඇත්තරම් පැබැරය ලගීවාට කටවන්න සීතලක් නැත සඳ එල්ලියත් එෙමීට වැටේ තරුත් එක දෙක පාය ඇත විමුත්ති යුතුයගේ අතිං අල්ලාගෙනම් පාලට පැස්සසිියය. කහුගේ කකුලි අමාරට කුමක් ්‍රීදයසන්නට ඇයට සිතිය. මේ අන්නේ කොයිබටද ඒ අසිුත්ති හෝගෙන්ද නුවේෙනන් තම හදවතිින්ද වාශා නොදැන නොරැල්ලි කඳු ෑයට මුල්ලාති වූ ගල් පඩි පෙලා කසල විමුති නෙවතුළි. අපි මෙත නිදගම් බබා ඇ ගොලබසින් හිස වෙනවා අ. ොල ඳදගත්තය හෝය ඊට පසු ඉඳගත්ත වශාය වාශා ඉදගත් පසුහ පුරුද්දලෙස සරම සකසා කකුලෑගේ කකුල් දෙකමත තැබුයේ.වාශාට හරි ලස්සන් හිනාාවක්ගේ ඇ බබා හිනා වෙන්නේ නිකං අඩන්න බැරිකමට ඒටික කියදද කෙල්ලට ඇන්ඩුනේ විමුති දිගුසු සුමක් ගත්තේ දිගගතාව කියන්නට. වාශායගගේ සීතලූ අත්ල ෝගේ උුසුම් යටිපතුලි තබා පිළිමැද්යි. ගේ කඳු ඒ සමගම උගල මත තිබූ ඕුගේ දෙපාවට වැටුණේ විමුත්ති මොහතක් ඒ මොන දෙස බලා උන්නේ ඒ කතාව කොහෙම පටන්ගන්න දෑ හුට සිතාගන්නටනඇක. ජීවිතේ ප්‍රථවට හොට හැකම් කියන්නට වචන් නැතිවේ මේ කියන්නට යන්න කතාාව මීට කලෙන් සියවරක් පමණ ඇයට සිතින් කියා ඇත අදහුට වචන නැතිවේ ඒ කතාවම ඇයට කියන්නටේ බබා අනේ රත්තරං අයියේ මේ කෙල්ලට මොනාත්ම නො කියඉන්න. මංමං මුණනාත් හිතා නෙනෑ මම්මන් දන්නානෙ දෙී ඔයා ගැන. කෙල්ල කීවේ තෙත්තු මුහුණත් තෙතුලත් ඔෝගී අටිපතුළි තබමිනි. විමුත්ද කියිලායි විඳගෙන යන වේදනාව විසින් හෝගිතදිනි තෙත් කළේ. මට මට මොනාත් ඔෝ නෑ දෙයෙනේ අද රෑම මෙහෙම මේ කකුල් දෙක බදාගෙන ඉන්න දෙන්න. ඇහෝගේ පපූ දුහුල් පපෝටම ගත්තාए. සීතල් රාත්්‍රී පවා උුසමින් පිරිියා ලැමපොට්ටු මත ඇය හුගේ දෙපාත් අදකරගත්තායි ඇගේ පියවුරුවලින් තුනි ඩශ්නය ෝගේ දෙපවල් ලේ නාර විඳගෙන පපුුව කරාවේ. ම මට ඔයා වෙෙනීෙන් රත්තරං අයියේ කරන්න බැරි දෙයක් නෑ. ඒත් ඔයාට එහෙම මං වෙනුවීන් හැම දෙයම්ම කරන්න බෑ මම කල්ලට කතාකරගත නොහැකි තරමට ඇයට ඇන්ඩිිය. ඇයට ඇඩුම්ගෙන හැමවායෙකම ඇයි පපෝට තදකරගත්තය හගේ දෙපායි. ම අහිමෝ සෙල්ලම් බඩෝග කැල්ල පමණක් ළඟතබාගෙන අඩන ලදරේගසේ ඇය ෝගේ දෙපා පප්පුේ ගසාගෙන ඇඩුුවයි. මට කතා කරන්න දීපන් කෙල්ලෙ හිමුත්තු කියයේ ඇඩුම්බර් හඬිනිි වශා ගැස්සේ ෝුගේ දෙනෙක් දෙෙස බැලවා අයි. රාත්‍රීපවා ඇසලෝ තෙත කඳළු ඇය දුපපුුවායි. කෙල්ලගේ පපෝ ගිනිගත්තේ හොස්කකාමිනිි අයියේ ඇ පස්ෙන් රතාාගෙනෙන් ඔහු ළඟට පැමණ ෝගේ තිත්තු නුවන් සීතල ඇගලි තුළුවලින් පිරිස දැම්ම. ඔයා අඩන්න එපායේ අඩන්ඩ වෙන්නත් එපා. විමුති තම් වුණන මතතිබෝ ඇගේ සුරත මුරුදු අල්ලා ගත්තේ ඊටත් පසුය සුදු අත්ල තමමාත්ල මත තබා ඒදස බලාවන්නේ. භ්‍ය අත ලස්සන මගේ අතට විමුති මහල් ලෝභකමගින් සිතුවේ මට මේ අත ලැබෙන්නෑ කියල මංකොහොමොදේන හිතන්නේ වයශාද සිතුවේ යා ආකාරම වූ රෝභකමකෙනි. ඔහු ඉන්නේ ඇවිලෙන පපපුුම්බව අයධනී කඳු කළේ සීතල රැයවන්න වන්න වැඩිය ීතල වැඩිවෙද්දී මද පාවනයනක් උසුම් සුගන්දේද වැඩිුවවෙ ඒ මන්සුවන සීත පවන් පොදේ ඇති එන නිසායි. ඇඩේඒ තරම්ම සීතල නොදැනෙන්නේ හගේ දෙපායගේ පූට තදවී තිබූ නිසායි. බබා ඕ කතා කරටගත්තේ දැන් ගොහ නවත්තනු නොහකි බව යධනී. මට මේ ගින්දරගොට පප්පයෙන් එලීට දාන්න ඉදී පන්නන්ගේ පිළිමිියකගේ හඬ මේ තරම බැගාපත් එද්දී ගෑනියකට භාවාගෙන ඉඳීම අදමාරුවයේ. ටි බේටමන් ැනයගේ පපු හෙළව පර්ශාගේ පොප්ුවත් හෙල්ලීගේ එලෙසනි මං මං දුක්කිදිිනොට බබා ආසද ඕ හෙසේ අස්සාන්නේ යඇයි අනේ ඇයිදයේනේ මෙහෙම කියන්නේ විදින දුකත්තිී නොනම් මට දෙන්න මං විදින්නම් ඕ සමාරට බාටත් දුක්කිඳින් නෙවෙයි ඒත් බබා මං කියන මොනා කරන්නද කොච්චර කාලයක් මේ දුක හිරකරගෙන ඉන්නද ඕ හිරකරගෙන තදකරගෙන පාගෙන දුක්කිදින්නේ කුමකරදගේ අයදන මට මොනොද දේනී කරන්න කියන්නේ වර්ෂා ඇසුවේ අඩමෙනි මං කියනද මට බනිින් නැතු අහන් ඉන්න බබා මට මේක කියන්න මේ ලෝකෙ වෙන කවුරුවත් නෑ ම මාව පිච්චෙනවා බබා විමුත්ත කීවේ හකගේ දෑඇත් එක්කර වඳමින් මෙනි වශෂා අඩමින්ම හොගේ නමස්කාර කළ දෑයත් තල්ලා ගත්තායි. අනි ඔහම කරන්නපායියේ කියන දෙයක් කියන්න මං ඔයා වෙනුවෙන් මේ ජී කෙල්ල කියන්නට ගේ දේ කීවේ නැත ඒෝගේ අතුलाත් पිට අ සිපගෙන ඒ මුණ දෙසම් බලාගෙන උන්නාए දැන් जीීවිතේ දයෝපගතම කතාව ආන්නට සූදානක්මතය දයිේ මීना मොහොතිෙන් පැනයා නොහැක හැකි හැම විටකම තමාමහත ගහැරියයි होගේ दिනති ඒ य දයි बिंब ලාගता है ඒත් මේමෝත ඒ කිසික් කල නොහැක ැන් දයිවේසිියල්ල තමයි දිරිපිට තබා අවසානය